ජාතික ඒකාබද්ධ හා ප්‍රතිසන්දාන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සංහිඳියා වෙනුවෙන් ව්‍යාපෘති රසක්‍රියාවට නැඹුරු තිබෙනවා. එහිදී අතීතය සුවපත් කරමු, අනාගතයේ ගොඩනගමු යන තේමාවෙන් පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇත්තේ විශේෂ ව්‍යාපෘතියක් ලෙසයි. දීර්ඝකාලීන වැඩපිළිවෙලක් යටතේ එය ක්‍රියාත්මක වන්නේ උතුරු නැගෙනහිර දිස්ත්‍රික් 8 ඇතුළු දිවයිනේ දිස්ත්‍රික් 17ක් ආවරණය වන පරිදි. එම දිස්ත්‍රික්වලින් තෝරාගත් 373 දෙනෙකු මෙම පුහුණු වැඩමුළුව සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. දින 6ක නේවාසික පුහුණු වැඩමුළු 6ක් මේ යටතේ පැවැත්වෙන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සමග පාර්ශ්ව සංවිධාන ලෙස සන්ධානගත රාජ්‍ය නොවන සංවිධාන 23ක නියෝජිතයන්ද ඊට ඇතුළත්. මෙම නියෝජිතයන් පුහුණු කරුවන් ලෙස පුහුණු වීමෙන් අනතුරුව ප්‍රාදේශීය මට්ටමින් සම්පත්දායකින් ලෙස ඒ ප්‍රදේශවල එක්දින පුහුණු වැඩමුළු පවත්වමින් ජනතාව දැනුවත් කිරීමට නියමිතයි. රත්නපුරයේ මේ දිනවල පැවැත්වෙන පුහුණු වැඩමුළුවට එම කාර්යාංශයේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ද එක්වුණා. එහිදී වැඩමුළුවට එක්ව සිටින පිරිස සමග අදහස් හුවමාරු කර ගැනීමටද කුමාරතුංග මහත්මිය කටයුතු කළා. අපේ බොහොම පුළුල් වැඩපිළිවෙලක් තියෙනවා. පසුගිය වසර 4කට වැඩි කාලයක් තිස්සේ ව්‍යාපෘති ගණනාවක් අපේ තියෙනවා. අපේ කටයුත්තේ ප්‍රධානම අරමුණ අපේ ජන කොටස් අතර ජාතික සමගිය ගොඩනැගීම. ඉතින් ඒ නිසා අපි මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් කරනවා පාසල් ළමුන්ට. ඊළඟට අද මේ කරන්නේ එවැනිම ප්‍රෝග්‍රෑම් එකක් වැඩිහිටියන්ට. දැන් මේ අද අපි කරන්නේ පුහුණුව. ඒ ප්‍රෝග්‍රෑම්ස් කරන්න අපිට කට්ටිය එච්චර නැහැ. දැන් අපි මේ මං ඒ කිව්ව වැඩිහිටියන්ට කරන ප්‍රෝග්‍රෑම් එක හීල් ද පාස් බිල් ද ෆියුචර් කියලා. ඉදිරි වසර ඇතුළත ඒ වගේ ප්‍රෝග්‍රෑම් 4000කට කිට්ටු ගණක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සම්පත් දායකයන් 300ක් මේ පුහුණු කිරීමක් කරන්නේ.